දිනෙදි මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 430 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුර අද උදෑසන වන විට 11237ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් 430 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊය දින ආසාදිතයින් 55ක් තහවුරු වී තිබුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු ඊය දින හඳුනා ගැනුණා. තහවුරු වූ ආසාදිතයින් 430 දෙනා අතර බන්ධනාකාර දෙපාර්තමේන්තුවට අයත් ආසාදිතයින් 24ක් වාර්තා වුණා. ඒ බෝගම්බර බන්ධනාකාරයෙන් ආසාදිතයින් 23ක් සහ කුරුවිට බන්ධනාකාරයෙන් 1 ආසාදිතයෙකු ලෙසයි. එසේම පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයින් 91 දෙනෙකු ඊ දින තහවුරු වුණා. ඒ අනුව පොලිසිය සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 612ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 145 දෙනෙකු දායත් වෙනවා. ඒත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14715ක් දක්වා ඉහළ ගියා. එින් පුත්කලින් 9537 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර පුත්කලින් 5137 දෙනෙකු තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙනවා. කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙළඳ සැල් පවත්වාගෙන යාමට ලබා දී ඇති නිරෝධායන උපදෙස්වලට පටහැනිව කලවකැලේ නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කළ වෙළඳ සැල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමටත් අඩුපාඩුකම් සහිතව පවත්වාගෙන ගිය වෙළඳ සැල්වලට එම අඩුපාඩුකම් සපුරාලන ලෙසට උපදෙස් ලබා දීමටත් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. එසේම තලුවක්කැලේ නගරයේ එම උපදෙස් වලට අනුකූලව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යන්නේද පිළිබඳවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහිදී සොයා බැලීමක් සිදු කළා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැඳී සිටි ශ්‍රී ලංකික ගුවන්මගින් පිරිසක් අද අලුයම EK669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ඩුබායි සිට ගුවන්මගින් 275 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම ලිපි බෙදා හැරීමට නොහැකි වනු ඇති බවයි තැපැල්පති රංජිතාරිය රත්න මහතා ප්‍රකාශ කළේ. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතුද මෙවන විට ක්‍රමෙන් යථා තත්ත්වයට පත්වමින් ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර කොවිඩ් 19 නිරෝධායන සඳහා හුදකලා කළ කලාපවල නිවාසවල සහ පොදුවේ පුත්කලින් විසින් භාවිත කරන මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරීන් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී තිබෙනවා. එම මාර්ගෝපදේශන මාලාවට අනුව හුදකලා කරනු ලැබූ ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන සහ සේවකයන් යොදවන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම කොවිඩ් ආසාදිතයින් විසින් භාවිත කරන මුවවැසුම් සහ අත්වැසුම් යනාදිය කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතුයයි. කහ පැහැති බෑග්වල අසුර ඇති අපද්‍රව්‍ය කිසිසේත්ම ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා නොගත යුතු අතර ඒවා විධිමත් පරිදි විනාශ කිරීමටත් පියවර ගත යුතුයයි. එමෙන්ම කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාව විසින් භාවිත කරන මුවවැසුම් සහ අත්වැසුම් යනාදිය බැහැර කිරීමට පෙර හොඳින් සෝදා වියලා ගත යුතු අතර බැහැර කළ යුත්තේ ඉන් අනතුරුව බවද මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.